මියගයලඟ එයි ඉදුරා. මල්පල දේද වැහිපල සරු වෙයිඩුදුරා. ඉරහද මන දැක ගම්බිචුබ්බට අතුරා. මොරමල් පිපෙයි වැහිපල එනු දැකසිකුරා. පුලස්තිරාවනායගේ වෙනකන්ම විහිදිලා තියෙන මහා විද්‍යාත්මක දැනුම් සම්භාරයක් තියෙන පාරිසරික සංගීතී ගොවිතැන. සාම්ප්‍රදායික සිංහල ගොවිතැන් පිළිබඳව ඔබේ මතකය අවදි කරන්න දෙන්න මට මදකට අවසර. සිංහලයා ලෝකයේ වර්තමානයේ ජීවමානව පවතින ඉපැරණිතම සංස්කෘතියකට උරුමකම් කියනවා. මේ සුන්දර වූ නිවහල් වූ සංස්කෘතියේ හරපද්ධතිය තේරවාදී බුදුදහමත් එක්ක බැඳිච්ච දෙයක්. ඒ සංස්කෘතියේ ජීවනාලිය වුණේ සාම්ප්‍රදායික සිංහල ගොවිතැන කියන එක රහසක් නෙමේ. සිංහලයාගේ සෞඛ්‍ය, සාහිත්‍ය, නීතිය වගේම ක්‍රීඩාවත් ගොවිතැනත් එක්ක බැඳුණා. ඒ විතරක් නෙමේ, සිංහල ගැමියාගේ දයාව, කරුණාව, මෛත්‍රිය වගේම උපේක්ෂාවත් ගොඩනැගුණේ සිංහල ගොවිතැනේ. සොබාදාමේ රිද්මය හඳුනගන්නත්, ඒ එක්ක වැඩ කරන්නත්, සොබාදාම නොයිපුවල යන්නත් සිංහලය ඉගෙන ගත්තේ ඉපැරණි හෙළ ගොවිතැනේ. ඉතින් මේ පුරාණයේ මඩ ගොවිතැන වී ගොවිතැන වුණා. එතකොට ගොඩ ගොවිතැන වුණේ හේන් ගොවිතැන. සිංහල ගෙවිලිය ගෙවතු වගාව කරන එක ඇගේ පරම යුතුකමක් විදිහට සැලකුවා. කන්න තුනකට ගී වගා කළා. ඒකින් වැඩි අස්වැන්නක් ලබා ගත්තා. ඒ වගේම සාම්ප්‍රදායික හෙළ ගොවිතැන් තාක්ෂණයේ ප්‍රධානම තැනක් ගත්තේ කල්යත් බලලා වගා කරන එක. පරිසරයේ සිද්ධ වෙන වෙනස්වීම්, සත්වීන්ගේ විවිධ හැසිරීම් රට අධ්‍යයනය කරලා ඒකට අනුව හෙළ ගොවියා තමන්ගේ වගා දිනදර්ශනය සකස් කරගත්ත විදිය හරිම අපූරුයි. සාම්ප්‍රදායික සිංහල ගොවිතැන කිසිම ප්‍රාණියෙකුට හානියක් නොකර සම්මා ආජීවියක් විදිහට මහත් අභිමාණයෙන් කරපු කර්මාන්තයක්. වී ගොවිතැන් කරපු හෙළ ගොවියා වී බුද්ධ භෝගයක් විදිහට සලකලා මහත් ගෞරවයෙන් වගා කළා. බුදුන්ට පූජා කිරීමට තරම් සුදුසු ධාර්මික ඉපීමක් ඒකේ තිබුණා. ඉපැරණි හෙළ ගොවියා කිසිවෙකුට නොදෙමිනි තාක්ෂණයක් අනුගමනය කරා. සාම්ප්‍රදායික සිංහල ගොවිතැනේදී සංස්කෘතියෙන් ආගමෙන් ලැබපු හික්මීම මත වගාව විනාශ කරන පලිබෝධිගේ පළව හැරියා. මරා දැමීම කළේ නෑ. දිය හොල්මන, සුරං හොල්මන, බුරම් පෙත්ත, ගොක්රහන් වගේ ක්‍රම අනුගමනය කළා. ගොවියා මඩ සෝදාගත් කල රජකමටත් සුදුසුයි කියලා එදා සුද්ද කිව්වේ හෙළ ගොවිය සතුව තිබ්බ දැනුම් සම්භාරය පිළිබඳව කියලා දැන් ඔබටත් මටත් තේරෙන කරුණක්. සිංහල වෙදකම් වට්ටෝරු වගේම සිංහල ගොවිතැන්ටත් වට්ටෝරු තිබ්බා. පස්තුන් රටට එකක්, රජ රටට තව එකක්, දිගමඩුල්ලට තව එකක් වගේ. රද්දැල්, සුවදැල්, මඩනාවලු, කුරුළු තුඩ, කළු හීනැටි වගේ සුන්දර වී වර්ග සිය ගණනක් අපි සතුව තිබ්බා. ඒත් හරිත විප්ලවේ නමින් හඳුන්වල දීපු බටහිර ගොවිතැන නිසා වැඩි අස්වැන්නක් ලබා ගන්න පුළුවන් වුණා. ඇත්ත අස්වැන්න වැඩි වුණා තමයි. නමුත් ඊට එහා ගිහිල්ලා ගොවිතැනේ වියදම ඉහළ ගියා. ලෝක ඉහළම රසායනික පොහොර ප්‍රමාණයක් භාවිත කරන දකුණු ආසියානු කලාපයේ ඉදිරියෙන් සිටින රට බවට පත් වුණා. රටටම බත සැපියූ ගොවියන් මෙන්ම සෙසු රටවැස්සෝද ශීඝ්‍රයෙන් රෝගීන් බවට පත්වෙමින් ඉන්නවා. නමුත් වාසනාවට කරුණක් තමයි නූතනත්වයට අභියෝග කරමින් සාම්ප්‍රදායික ගොවිතැන යළි ජීවය ලබාගෙන එනවා. කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිව හිටපු උපාලි ගුණසේකර මහතා නූතනයේදී පෞරාණික හෙළ ගොවිතැන් වට්ටෝරු අත්හදා බැලීමේ අභියෝගය බාරගත්තා. අපිට අහිමි වෙච්ච සාම්ප්‍රදායික හෙළ ගොවිතැන නැවත වතාවක් මේ මාතෘභූමිය තුළ පණ පොවන්න අපට හැකි වේවා. ස්තුතියි.